येषु अत्रागच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सद्मोक्खदम् धम्मं सरण कालो अयं भदन्ता धम्मं सरण कालो अयं भदन्ता धम्मं सरण कालो अयं भदन्ता नमो तस्स भगवतु अरहतु सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतु अरहतु सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतु अरहतु सम्मा सम्बुद्धस्स निप्पपञ्चारामस्स अयं धम्मो निप्पपञ्च रतिनो नायं धम्मो पपञ्चारामस्स पपञ्चरतीति श्रद्धा सामान्य कारणिक बहुत पिंगुनी मम मुलिन गाथा पाठक देशना कला दे मे धर्म देशनावें ओबट दहन करुण कीजा मतक करन्ने मात्र के सामादी देंदो मना करें दोड़ मम पासने महान मनुष्य නැත්තම මොනවද කරන්නේ මොනවත් අවබෝධු නැහැ නේද? අවසානේ බණ ඇහුවොත් ඒ ටිකක් බිර ගියා. ඈ ඒ ටිකක් කිව්වා බණපදේ මුලදම කියන මතකයට ආවේ නැහැ නේද? ඒ නිසා සාකච්ඡාවක් විදිහට සූත්‍ර දේශනාවක් ඇසුරින් බණ ටිකක් පැහැදිලි කරන්න නැහැත් අපි සූත්‍ර දේශන හැමදාම අපි අහනවා නේද? සූත්‍ර දේශන හැම පොල් දවසකම වගේ අහනවා. දැන් අපි මේ වස්තාවේ දෙකක් මේ සූත්‍ර දේශනාව වැඩි කරමු. මොකද කින්නතුනේ අපි මේ බුදුහාමුදුර ධර්මය අවබෝධ කරගෙන පරිශීලනය කළා කියනවා හරි අඩුයි. හරි අඩුයි. අපේ බෞද්ධයන්ට තියෙන ධර්මාඥානේ හරිම සීමිතයි. ඉතින් ඒ නිසා වෙන රටවල වගේ නෙමෙයි අපේ මහ ජනතාවට හැමදාම වගේ බුදුහාමුදුර ධර්මය පැහැදිලි කරන්න දෙන්න වෙනවා. ඒ තරමටම අපේ අය මේ පරිශීලනය අඩුයි. ඉතින් පරිශීලනය අඩුයි. ඒ නිසා මොනවද අපට රුප්පැන්න සහතිකෙන් බෞද්ධ කියන නමක් ලැබිලා තියෙනවා ඒ නිසා බෞද්ධ අවබෝධ කරගත්ත නිසා බෞද්ධ නෙමෙයි මොනවද බෞද්ධ කියලා කියන්නේ මොකක්ද අවබෝධ කරගත්ත නිසා බෞද්ධ නෙමෙයි උපන් නිසා උපදෙන් දේවාපියන් බෞද්ධ නිසා බෞද්ධ ඒ නිසා අපිට වගකීමක් තියෙනවා බුදුහාමුදුරන්ගේ මේ ත්‍රිපිටක ධර්මය මේ කුඩා දරුවන්ටත් වැඩිහිටියන්ටත් සියලු දෙනාට ලබා දීමේ වගකීමක් තියෙනවා ऐसा बुधांतरण की धर्म में सूर्य विनय अभिधर्म वासे इन्होंने में निपट के अपने सूर्य का तो कारणों अध्ययन करना एक लिंग अपने धर्म के ज्ञाने लगा गए तो ऐसा तो हाँ वन सूर्य पाठ या मां मुलीम इधर ही पाठ करा अभ्यास देना आते हुए अंगुत्तर निकाय अत्तक निपाते अनुरुद्ध सूत्र पाठ एक तमाह इधर पाठ करें मुझे पाठ एक अंगुत्तर निकाय अर्थक निपाते अनुरुद्ध सूत्र पाठ मैं अनुरुद्ध सूत्र अपे दिवसरी ताम निरंतर सिंपात कर सूत्र एक हेतु है अनुरुद्ध हाँ से फैमिली बुरा उन्वान से भावना कर ध्यान उपदवा करता अनुरुद्ध हाँ पूर्वान कर लेना सकल दहसक दिवस में दखी सकल दहसक दिवस ध्यान ध्यान उन्वे मार्ग पल मग पल मग पल मार्ग पल मार्ग हतराय पल हतराय अटराय अष्टारे मुनोदेव सोहन मार्गे සත්පුදාගාමී මාර්ගය අනාගාමී මාර්ගය අරිහත් මාර්ගය. ඒකේ ඵල හතරයි. සෝවාන් ඵලය, සත්පුදාගාමී ඵලය, අනාගාමී ඵලය, අරහත් ඵලය. මේ හතර
මේ හතරේ දෙක එකතු කරනකොට අටයි. ඒ අටකී යුක්ත මහා සංගරත්තෙන් අපි වචනයක් කියනවා කියලා. අෂ්ට ආර්ය පුද්ගල නැත්නම් අෂ්ටාර්ය පුද්ගල. ඔය අපි විතර කියන්නේ මොනවද? අෂ්ටාර්ය පුද්ගල මහා සංගරත්තෙන් කියන දේ ඔබ සාදු කියන්නේ? දැන් දන්නවා අෂ්ටාර්ය කියන්නේ මොකක්ද? මොනවද? අෂ්ටාර්ය කියල කියන්නේ මාර්ග හතරයි ඵල හතරයි මේ මාර්ග ඵලයන්ට ප්‍රවිෂ්ඨ වෙච්ච උත්තරයන් තමයි අෂ්ටාර්ය පුද්ගල කියලා කියන්නේ. ඉතින් මේ මග ඵලයන්ට ප්‍රවිෂ්ඨ වෙන්න බැරි වෙච්ච නිසා අනුරුද්ධ හාමුදුරුවන් සරියුත් මහා රහතන් වහන්සේලා ළඟදීලා කමඨහනක් ලබා දෙනවා. මොකද කමඨහන් කියලා කියන්නේ? කමඨහන් කියනවා භාවනාවට අවශ්‍ය කරන භාවනා නිමිත්තක් ලබා දෙනවා. භාවනා නිමිත්තක් ලබා දෙනවා. දුර මේ කමඨහන් ලබා දෙන්නේ කවුද? අදනම් කම්මඨානාචාර්ය. කවුද? කමඨහන් දෙන ආචාර්යය දෙනවා කම්මඨානාචාර්ය. කමඨහන් දෙන ගුරුවරයා. එයා ළඟට ගියාට පස්සේ ඒ කමඨහන් ආචාර්යයා මොකද කරන්නේ? ඒ කමඨහන් ගන්න ආපු පුද්ගලයාගේ චරිත ස්වභාවය බලනවා. චරිත ස්වභාවය කියන්නේ මොන චරිතද? සද්ධා චරිතයක්ද? බුද්ධි චරිතයක්ද? විතක්ක චරිතයක්ද නේද? කුසල චරිතයක්ද? අකුසල චරිතයක්ද? මේ චරිතයේ ස්වභාවය බලනවා කමඨහනක් ලබා දෙනවා. ඉතින් මේක සරියුත් හාමුදුරන්ගේ ගත්ත අනුද්ධ හාමුදුරුව චේති ජනපදයේ විහිින්නා උණවලේකදී උන්වහන්සේ භාවනාව වඩන්න ගත්තා. ඒ භාවනාව වඩන අතරතුර උන්වහන්සේට ආවම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ පිළිබඳ කල්පනා හතක් කරා. කීයක් ආවද? කල්පනාවන් හතක් කරා. මේ කල්පනා හතට අපි කියනවා මහා පුරුෂ විතක්ක. මොකක්ද කියලා කියන්නේ? මහා පුරුෂ සංකල්ප කියලා කියනවා. මේවට මහා පුරු෷ විතක්ක නැත්නම් මහා පුරුෂ සංකල්ප කියලා කියන්නේ මේවා සාමාන්‍ය මිනිසු හිතන දේවල් නෙවෙයි. සාමාන්‍ය මිනිසු හිතන දේවල් කල්පනා කරන දේවල් නෙවෙයි. ශ්‍රේෂ්ඨ මිනිසුන් බුද්ධිමත් උදවියට හිතේ ඇතිවන සිතුවිලි හතක් උන්වහන්සේට සිහිපත් වුණා. මේ සිතුවිලි හත මේ සංකල්ප හත උන්වහන්සේ මෙනෙහි කරනවා. මෙනෙහි කරනකොට අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට පෙනියනවා අනුරුද්ධ මහරහතන් අනුරුද්ධ හාමුදුරුවෝ තරබරත්ලන්නේ අනුරුද්ධ හාමුදුරුවන්ට මහා පුරුෂ සංකල්ප හතක් සිහිපත් වෙනවා. කරුණ හතක් නිවැරදි. හැබැයි මේක අඩුවක් තියෙනවා. තව එක කාරණයක් මේකට එකතු කරගන්න යුතු තියෙනවා. භාග්‍යවත් බුදුහාමුදුරුවෝ අනුරුද්ධ හාමුදුරුවන්ට අටවන සංකල්පය මෙනෙහි කර දෙනවා. මෙන්න මේ අටවෙනි සංකල්පය දෙක එකතු කරගන්න යුතුයි. මේ ධර්මදේශනාවේ මාතෘකාවන්නේ අනුරුද්ධ මහරහතන් වහන්සේ ආරම්භ කරගෙන අපේ බුදුරජාණන් වහන්සේ අනුරුද්ධ හාමුදුරුවෝ මෙනෙහි කළේ මහා පුරුෂ සංකල්ප හත. අගය කරන සිද්ධ කරපු දේශනාව තමයි අනුරුද්ධ සූත්‍රය කියන්නේ. පැහැදිලි වුණාද? දැන් අනුරුද්ධ සූත්‍රය කියන්නේ නම් බලන්න පැහැදිලි වුණා. ඒ අනුරුද්ධ මහරහතන් වහන්සේ සිහි කරපු මේ සංකල්ප හත අපේ ජීවිතවලට කාර්යවල බෞද්ධයන් විදිහට අත්දැකලා. බලමු පළවෙනි කාරණේ විදිහට අනුරුද්ධ හාමුදුරුවෝ සිහිපත් කරන මෙන්න මෙහෙම කාරණා. අප්පිච්චසයන් ධම්මෝ මායං ධම්මෝ මහිච්චස්ස. මොන මතකද කියන්නේ? පස්සේ නම් මොනවද? අප්පිච්චසයන් ධම්මෝ නායං ධම්මෝ මහිච්චස්ස. මේ කල්පනා කරන්නේ ලෝකනා බුදුහාමුදුරන් ධර්මය අදාළ කාටද? බුදුහාමුදුරන් ධර්මය අදාළ වෙන්නේ කාටද? බුදුහාමුදුරන් ධර්මය අදාළ වෙන්නේ අප්පිච්චසයන් අල්පේච්ඡය. මොකද්ද අල්පේච්ඡය කියන්නේ? අල්ප ඉච්ඡ. මොකද්ද අල්පේච්ඡ කියන්නේ? ඈ සුළු දෙයකින් සරල දෙයකින් යැපෙන්න පුළුවන්කම තියෙන එක. මොකද්ද අල්පේච්ඡතාව කියන්නේ? අල්ප ඉච්ඡ. අල්පේච්ඡ සුළු දෙයකින් සරල දෙයකින් යැපෙන්න පුළුවන්කම තියෙන බව. දැන් අපි හන්දනවා සුළු දෙයකින් සරල දෙයකින් යැපෙන්න පුළුවන්කම තියෙනවද? පුළුවන්ද? බැ. මොකද අපිට බලාපොරොත්තු වෙන්නේ මහිච්චයි අපි. ඒ කියන්නේ බොහෝ දේවල් අපි අපේක්ෂා කරනවා.
නේද බොහෝ දේවල් අපි එකතු කර ගන්න බලමු බොහෝ දේවල් රැස් කර ගන්න බලමු ඒතර අල්පේචතාවේ නැති වෙන දැන් භික්ෂුවරණ බුදුරජාණන් වහන්සේ අනුදර වදාලේ සිව්පසයෙන් යෙදෙන්නේ දෙය මොකද සිව්පසය චීවර පින්නපාත සේනාසන ගිරාණ ප්‍රත්‍ය මේ සිව්පසය ප්‍රමාණ තුරු මේ සිව්පසයෙන් යෙපෙමින් මොනවද කරන්නේ ආධ්‍යාත්මික ගවේෂණය කරන්න ගිහි ජීවිතයක් ගත කරනොදි වෙනත් මේ අල්පේචතාවේ වැදගත් මොකද මේ අල්පේචතාවේ නැති නිසා තමයි බොහෝ ධනෙ මිනිසු පෑන්න ගන්න බොහෝ නිරතල නාමුණාම එකතු කර ගන්න බලන බොහෝ සම්පත් තමන්ගේ නමට එකතු කර ගන්න බලන ඒ නිසා මොකද කරන්නේ අනවරත ජීවන අරගලයේ කියන අනවරත ජීවන අරගලයේ කියන මේ නිසා මිනිසු තුලින් නිරාඥාසයෙන් මොකද වෙන්නේ निरामिष සාමිස සත්‍යය කියලා කියන්නේ අපි කැමති නේ අපේ ඇස කන නාසය දිව ශරීරය මේවා පිනවන්න කැමති. පිනවන්න කැමති නේද? ඒ පිනවීමේ සතුටක් කියන්නේ. නේද? රසවත් ආහාර ගන්න ලස්සන ඇඳුම් බැලඳුම් ගන්න ආදරණ නේද? මාර්ගදා ගන්න නේද? ඒවටත් කැමති. තුර අපේ ශරීරය පිනවන්න කැමති. මෙන්න මේ ඉඳුරන් පිනවීමෙන් ලැබෙන සතුට කියන සාමිස සතුට කියලා කියන්නේ. ඒක බුදුහාම ගලිය කරාද? ඒක බුදුහාම අගය කරන්නේ. ඒ සතුට බුදුහාම වෙච්චර අගය කරන්නේ නැහැ. ඒක නැතේ කිව්වෙත් නැහැ. ඒක විඳින්න එපා කිව්වෙත් නැහැ. හැබැයි ඒක අගය කරන්නේ. ඇයි ඒ? අගය කරන්නේ නැත්තේ මේ පංචේන්ද්‍රයන් පිනවීමෙන් ඇතිවන සතුට සදාකාලික ස්ථීර සතුටක් නෙවෙයි. ඇයි? ඇස කියන එක සදාකාලිකව තියෙනවද හැමදාම මොදින් පිනීම? ඇසේ පිනීම හැමදාම මොදින් තියෙන්නේ නැහැ. එතන මේ ඇස නිසා ඇති කර ගන්න සතුට මිනිසු බලාපොරොත්තු වෙන ඇස දුබල වෙනවා. ඒක දුකට සැපද? ඇස පිනවීමෙන් ඇති කර ගන්න සතුට ඒ පිනවීම නැති උනායි පස්සේ දුකක් බඩට ඇවිල්ලා එනවා. කනත් එහෙම. කනේ හැමදාම හොදට තියෙනවද? නැහැ. දිව, ශරීරය, මේ හැමදාම නාසය හැමදාම මේ විදිහට තියෙන මේ ඉන්ද්‍රියන් දුබල වෙනවා. ඒක මේ ඉන්ද්‍රියන් නිසා ඇති කර ගන්න සතුට මේ ඉන්ද්‍රියන් දුබල වුණාට පස්සේ අහිමි වෙනවා. එනම් මේ ඉන්ද්‍රියන් මුල් කරගත් සතුටේ වල දුබල වුණාට පස්සේ අහිමි වෙන නිසා දුකක් බලපත් වෙනවා. එසා බුදුහාමුදුරේ අගය කරේ නැහැ. හැබැයි බුදුහාමුදුර අගය කරා නිරාමිස සතුට. නිරාමිස සතුට. ආධ්‍යාත්මික සතුට. ඒතර ඒ ආධ්‍යාත්මික සතුට කියලා කියන්නේ මේ ඉන්ද්‍රියන් පිනවීමෙන් ලැබෙන සතුටක් නෙවෙයි. පිනවීමකින් ඇති කරගන්න සතුටක් නෙවෙයි. ඒකට අපි මේ ධර්මයේ දැන් බලන්නේ නිරාමිස සතුටක් විඳ ගන්න පුළුවන් මේ ධර්ම ශ්‍රවණය කිරීම. මේ ධර්මයේ කියලා කියන්නේ එක්තරා විදිහකට අපිට නිරාමිස වශයෙන් මේ ධර්ම ශ්‍රවණය තුලින් ලබා ගන්න පුළුවන් සතුටක් තියෙනවා. එතකොට අපිට දානයක් දීම අපිට සතුට වෙන්න පුළුවන්. අපි යමක් පරිත්‍යාග කරන සතුට වෙන්න පුළුවන්. අපේ සීලාදී ගුණ ධර්ම දියුණු කරගෙන සතුට වෙන්න පුළුවන්. පින් රැස් කරගෙන සතුට වෙන්න පුළුවන්. කුසල් වැඩ දියුණු කරගෙන සතුට වෙන්න පුළුවන්. ඒවා තමයි නිරාමිස සතුට කියලා කියන්නේ. සමහර වෙලාවකට අපි මේ ඉන්ද්‍රියන් තුලින්ම උනත් අපිට පුළුවන් නිරාමස සතුට විඳින්න. දැන් අපි බුදුරජාණන් වහන්සේත් ලස්සන දේවල් උන්වහන්සේ දැක්කා. මහරහතන් වහන්සේලා ලස්සන දේවල් දැක්කා. දැන් ඔය තේර තේරී ගාතාවල තියෙන්නේ මහරහතන් වහන්සේලා ඔය ලස්සන දේවල් දැකලා සුන්දරක් දැක්කා. හැබැයි ඒවා උන්වහන්සේලා අල්වා ගැනීම සිද්ධ කරන්නේ නැහැ. ඔන්න මෙහෙස මොකද එක වෙනස මහරහතන් වහන්සේට පුළුවන් මලක සුන්දරත්වය විඳින්න මහරහතන් වහන්සේට ගංගාවක සුන්දරත්වය විඳින්න පුළුවන් බුදුහාමුදුරන්ට පුළුවන් දැන් බුදුහාමුදුරේ වින්දනය කරන තියෙනවානේ මහා පරිනිබ්බාන සූත්‍රයේ තියෙන බුදුහාමුදුරේ දක්ෂ කර්ණ ශිල්පියෙක් කියන කර්ණ ශිල්පියක් දැකලා බුදුහාමුදුර කරනවා ලස්සන වීණා වාදකයෙක්ගේ වීණා වාදනයක් අහලා ඒක ලස්සනයි කියලා කියනවා එකම වෙනස තමයි මේ කෙලෙස් නැති කරපු විනිතරාගී උතුමන් වහන්සේලා මේවා වින්දනය කරාට ඒවා මනසින් අල්ලා ගන්නේ නැහැ.
අපි අල්ලා ගන්නවා. ඒකට අපි කියනවා උපාදානය කියලා. මොකක් කියලාද කියන්නේ? උපාදානය. හිතින් අල්ලගන්න. ඒ අල්ලගත්තයින් පස්සේ අපි ඒක දිගින් දිගට බලාපොරොත්තු වෙනවා. මොනවද කරන්නේ? දිගින් දිගට අපි ඒක බලාපොරොත්තු වෙනවා. දිගින් දිගට බලාපොරොත්තු වෙනකොට ඒක නොලැබෙනකොට දුකක් බවට පත් වෙනවා. ලැබෙනකොට සතුට වෙනවා. නොලැබෙනකොට දුකක් බවට පත් වෙනවා. ලබා ගැනීම සඳහා මොකද කරන්නේ? මාංශි ගන්නවා. එතකොට මොකද වෙන්නේ? ඇලීම නිසා ගැටීමකට පත් වෙනවා. ඔන්නේ ඇලීම් ගැටීම් දෙක නිසා තමයි මේ සාමිස සතුට බුදුහාමුදුරුවෝ අගය කරන්නේ නැහැ. නැත්තම් නිරාමිස සතුට බුදුහාමුදුරුවෝ අගය කරන්නේ. එහෙනම් මේ අල්පේච්ච උදවියට මේ නිරාමිස සතුට විඳින්න පුළුවන්. මහිච්ච වෙච්ච ගමන් මහිච්ච බොහෝ දේවල් බලාපොරොත්තු වෙන කෙනෙකුට මේ සතුට විඳින්න බැහැ. ඒතකොට එහෙම කෙනෙකුට බුදුදහම ආදරයි. අනුදහාඳුර මේ කල්පනා කරන්න මොකද්ද? බුදුහාමුදුරන් විධර්මයේ අල්පේච්ඡයයි මහිච්ඡයයි නැත්නම් බොහෝ දේවල් බලාපොරොත්තු වන අයට නොවේ. එනම් මේකට අපේ බුදුහාමුදුරන් ධර්මයේ අදාළ වෙන්නේ කාටද? අල්පේච්ඡ තාවේ යුක්ත උදවිය. මෙන්න මේක අනුදහාඳුර කල්පනා කරනවා. දෙවෙනියට අනුදහාඳුර කල්පනා කරන මෙන්න මෙහෙම කරනවා. සන්තුට්ඨසයන් ධම්මෝ නායන් ධම්මෝ අසන්තුට්ඨස්ස. මොනවද කියන්නේ? දෙවන කාරණා මොකද්ද? සන්තුට්ඨසයන් ධම්මෝ නායන් ධම්මෝ අසන්තුට්ඨස්ස. මොකද බුදුහාමුදුරන්ගේ ධර්මයේ අදාළ වෙන්නේ සතුටින් ඉන්න අයට. කාටද? සතුටින් ඉන්න අයට. නැත්තම් හිතන්න බුදුහාමුදුරෝ නිතරම කියන්නේ දුක ගැන. බුදුහාමුදුරුවෝ කියන්නේ දුක්ඛෝ ලෝකේ පතිතිනෝ කියලා නෙමෙයි. දුක්ඛෝ ලෝකේ පතිතිනෝ මහණෙනි මම ලෝකේ දුක මත පිහිටා තිබේ කියලා දේශනා කරනවා. බුදුහාමුදුරුවෝ කියන්නේ මේ මූලික කියන්නේ තමයි චතුරාර්ය සත්‍ය. මොනවද? දුක පිළිබඳ ආර්ය සත්‍ය. ඒ නිසා හිතෙන්න පුළුවන් මේ බුදුහාමුදුරුවෝ දුක පිළිබඳව වැඩි අවධානය කරන්නේ සතුට පිළිබඳ අවධානය කරන්නේ කියලා හිතෙන්න පුළුවන්. නමුත් බුදු මේ අනුරුද්ධහාමුදුරුවෝ කල්පනා කරනවා ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අදාළ වෙන්නේ කාටද? සතුටින් ඉන්න අය. දුකින්, කනගාටුවෙන්, අසන්තෝෂයෙන්, අසතුටින් ඉන්න අයට බුදුහාමුදුරුවෝ ධර්මයේ අදාළ වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ ධර්මයේ ප්‍රයෝජනයක් ගන්න බැහැ. දැන් කවුරු හරි ඉදිරියට වරන් දැන් ඔය කියනව නේද? ජීවිතය ගැන කල්පිරලා කියනවා නේ? දුකෙන් වගේ ඉන්නවා නම් මේ කියනවා නේද ගමේ ගොඩක් ඈ ජීවිතේ කලකිරෙනවා නම් මහාන වෙන්නේ කියලා නේද? ආ ඔයාල ජීවිතේ කලකිරෙනවා එහෙනම් පාසල කියලා මහාන වෙන්නේ කියලා කියනවා නේද? ඈ ජීවිතේ ගැන කලකිරිච්චාම මහාන වෙන්නේපා. එහෙනම් එහෙම ජීවිතේ ගැන කලකිරිච්චාම මහාන වෙන්නේ කියලා දන්නවද? ඇයි සන්තුට්ඨසයන් ධම්ම නායන් ධම්ම අසන්තුට්ඨස්ස. බුදුහාමුදුරුවෝ ධර්මයේ සතුටින් ඉන්නයි. ධර්ම දරුවන් ඥාසතුටින් ඉන්නයි තමයි බුදුහාමුදුරුවෝ ධර්මයේ ඉන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ අනුරුද්ධහාමුදුරුවෝ මේ සංකල්පනා වාක්‍යය. මොකද්ද? බුදුහාමුදුරුවෝ ධර්මය අදාළ සතුට සිත ඇති කරගෙන ඉන්නේ. අපි කියන්නේ ජීවිතේ පොසිටිව් දකින්න. කාරණාව විසින් ජීවිතේ ධනාත්මකව දකින්න. ජීවිතේ කලකිරිච්ච, පාවිච්ච නේද? හැම දෙයක්ම මුරුස්සන මිනිස්සු නේද? ඈ? ඈ? පොස්තරකින් මැස්ස ඇතුලෙච්ච කයි නේද? කිසිම සතුටක් නෑ මූණ නේද? දැක්කට පස්සේ ප්‍රිය උපදවන්නේ ඉනහාවක් නෑ නේද? එහෙමයි නැද්ද? අත්‍යන්ත ඊට පස්සේ හිතෙන්නේ නෑ නේද මේ එම් මිනිස්සු දැක්කට පස්සේ කතා කරන්න ඕන. සමහර අය දැක්කට පස්සේ බොන් ප්‍රිය උපදවනවා. දැක්කත් වචනයක් හරි කතා කරලා යන්න හිතෙනවා නේද? මූණ දිහා හරි බලලා කිනා වෙලා යනවා. ඇයි? මූණෙන්ම තියෙන සතුට නේද? ඒ නිසා මේ ජීවිතය ගැන මේ කලකිරිච්ච අසතුටින් ඉන්න නේද? ජීවිතය ගැන ධනාත්මකව නොදකින්න. එහෙම උදේ බුදුදහම අදාළ නැහැ කියලා මේ කියන්නේ. හොඳට අවබෝධ කරගන්න. එහෙමයි බුදුහාමරගේ ධර්මය අදාළද? බුදුහාමරගේ ධර්මය අදාළ නෙමෙයි. බුදුහාමරගේ ධර්මය අදාළ සතුටින් ඉන්න අය. සතුටි පරමන්දරම් කියලා මොනවද කියන්නේ? ජීවිතය ගැන දකින්න ඕන මොනවා කොයි විදියට? ධනාත්මකව දකින්න ඕන. හැබැයි ජීවිතේ අතාරින්න දකින්න ඕන. මොනවද මේ ජීවිතයේ සතුටින් ඉන්නවයි කියලා මේ මම අර මුලින් කියපු පංචස්කන්ධය අධික වෙන විනෝදින් නේද? අධික
මේ ජීවිතයේ ධනිය කොට ගන්න වෙනසමාසියලා ධනකාමී බලකාමී නිලකාමී ඉන්නයිට බුදුදහම කොහොමද අදාළ? ඒක නෙමෙයි මේ කියන්නේ. ජීවිතයේ පිළිවෙල සතුටින් දකින්න මේ මේ මානසික ජීවිතයේ උදාරයක්. මේක කලාතුරකින් ලැබෙච්චා. මේ ජීවිතයේ සතුටින් ඉන්න තියෙන දේ මේ ජීවිතේ කරන්නේ ජීවිත අවබෝධ කරගන්න. ඒකට බුදුහාමුදුරු මාර්ගය පැහැදිලි කරලා දෙන තියෙනවා. ඒ උදෙසා ඔබේ ජීවිතයේ නිහි ජීවිතය ඒ නිහි ජීවිතය සතුටින් ගත කරගන්න. ඒ ගත කරන ගමන් මේ ජීවිතේ පිළිබඳ ටිකක් හිතන්න. අවබෝධ කරගන්න. මේ මානව ජීවිතයේ කියන ගැඹුරින් දකින්න උත්සාහ කරන්න. එහෙම අවබෝධ කරගන්න උත්තර මේ ධර්මයන්ට අදාළ වෙනවා. එනිසා අගය කරන බුදුහාමුදුරු අනුද්ධානවගේ සංකල්පය මොකක්ද? අනුද්ධාන කල්පනා කරනවා භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අදාළ වෙන්නේ සතුටස්සාර සතුටින් ඉන්න නායන් දක්මු අසතුටස්ස ජීවිතය ගැන අසතුටින් ඉන්න දුකින් ඉන්න අය මේ ජීවිතේ ධම අදාළ නැහැ කියලා කල්පනා කරනවා. ඊට පස්සේ අනුද්ධාන කල්පනා කරන මෙහෙම සංකල්පනාව අවිවිට්ටස්සයන් ධම්මෝ නායන් ධම්මෝ ඝන සංග නිකාරස්ස එහෙම කරන්නේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ අදාළ වෙන්නේ නැහැ නිතර රංචු වෙන්නේ නැහැ. සාමාන්‍ය අයට තියෙනවා රෝගයක් මොකක්ද? හැම වෙලාවෙම යන්න ඕනේ මේ පිරිස ඉස්සරහට ඈ පිරිසත් එක්ක නිතර ඉන්න ඕනේ. ගැන්සි බහිනවා කියන්නේ නේද? මොකද කියන්නේ? ගැන්සියත් එක්ක ඉන්න ඕනේ. බෝක්කුවක් ගන්නට හරි කියලා පස්ස ආයතන කීප කරගෙන නේද? නේද? හැම වෙලාවෙම ඉන්න ඕනේ කට්ටියත් එක්ක. ඝන සංග කාර්නිකාරස්ස කියලා කියන්නේ සමූහයක් එක්ක ඉන්න. මේ සමූහයක් එක්ක දිගටම ඇලිච්ච අයට බුදුදහම අදාළ නෙවෙයි කියලා මේ කියන්නේ. පැහැදිලි. එහෙනම් බුදුදහම අදාළ කොයි කාටද? ඒක හුදකලාව ප්‍රිය කරන අය. කාටද අදාළ? හුදකලාව ප්‍රිය කරන අය. ජීවිතේ නිකන් ගැඹුරින් දකින්න පුළුවන්කම තියෙන අර පිරිසත් එක්ක ඉන්න අය නෙවෙයි කියලා මේ කියන්නේ. හැම වෙලාවෙම පිරිසත් එක්කම හැසිරෙන පිරිසත් එක්කම කටයුතු කරන අයට මේ බුදුහාමරගේ ධර්මය අවබෝධ කරගන්න බෑ. එසම් විවේකයේ තියෙන විවේකීව ඉන්න බුදකලාව ප්‍රිය කරන නිදහස්වෘතනාය කියලා කියන්නේ නිදහස්ව මනස නිරවුල් තියාගන්න. දැන් ඔය පිරිසත් එක්ක විතර ඉන්නකොට මනස අවුල් වෙනවනේ නේද? පිරිසත් එක්ක විතර ගැටසෙන්න මොකද්ද වෙන්නේ? අවිවේකයේ වැඩි. මනස නිරවුල් වෙන්නේ නෑ. මනස නිරවුල් කරගන්න බුදුහාමරු කියන්නේ විතරම මොනවද කරන්නේ? හුදකලාවෝ ප්‍රිය කරා. දැන් භාවනා රෝගී භික්ෂුන් වහන්සේලාට බෞමන්න කෙනෙක්ට වඩා ගුණාංගලයේ කියන මොකක්ද? අරණ්‍යගතෝවා, රුක්ක මූලගතෝවා, ශුන්‍යාගාරගතෝවා. ගස් මූලනේ හිස් භූමි ජනසුනි ස්ථාන වඩා යෝග්‍ය හුදකලාවිය යන බුදුජාන වහන්සේලා රාජරාජ මහාමාත්‍යාදීන්ගෙන් විශාල පූජාවන් ලැබුණා. ආරාමය නේද? ජේතවනාරාමයේ ඊට පූර්වාරාමයේ නිබ්බෝධාරාමයේ මේ වගේ විශාල ආරාම මේවා ඇවිල්ලා මේ දැන් අපි සමාජාලාට හිතනවානේ මේවා පන්සල් ගොඩ මේවා මාලිගා. මොනවද මේවා? මේවා රජවරු සිටවරු පාවිච්චි කරන මාලිගා. කුමාරවරු පාවිච්චි කරන විශාල මාලිගා. සැප සම්පත් තියෙන මන්දිර මේවා. දැන් අද ඔය නඩපු දරුවෝ ගියොත් එහෙම ලකින්න පුළුවන් නේද? මේවා මොන තරම් විශාලද? ඔය බුදුහාමරණ පූජා කරා. බුදුහාමරේවා මහා සංඝයා බාරගත්තානේ. බාරගෙන මෙයාගේ වැඩ හිටියා. නමුත් උන්වහන්සේලා මේවත් එක්ක ඇලීමක් තියෙනවා. උන්වහන්සේලාගේ ආත්ම වෙන එකක් තියෙනවා. මේවා තුළ හිටියට මේවත් එක්ක ඇලීමක් නැහැ. බුදුහාමරෝ මේවා තුළ වැඩ හිටියට උන්වහන්සේ මේවත් එක්ක ඇලීමක් ඇති කරගත්තේ නැහැ. නමුත් උන්වහන්සේ වඩා ප්‍රිය කරා මොනවද? හුදකලා ස්ථාන නේද? අරණ්‍ය. ඒව උන්වහන්සේ ප්‍රිය කරා. ඒ ස්ථානවල හිත නිදහස් වෙනවා. හිත නිරවුල් වෙනවා. මේ ධර්මයේ මෙහෙය කරන්නේ වඩා සුදුසු ස්ථාන. ඒ නිසා ඔබට මේ විදිහට ගිහිලා ආරණ්‍යයකට ගිහිල්ලා භාවනා කරගන්න බැරි වෙයි. නමුත් ටිකක් කල්පනා කරන්න මේ බුදුහාමුදුරගේ ධර්මයේ ආදාය වෙන්නේ හුදකලාව ප්‍රිය කරන සමූහයෙන් ටිකක් ඉවත්ව ඉන්න ප්‍රිය කරන උදවියට කියනවා. අන්න එතකොට බුදුහාමුදුරගේ ධර්මයේ මෙහි කරගන්න පුළුවන් එහෙම වල අදාළයි කියලා තමයි මේ අනුග්‍රහම කල්පනා කරන්නේ. දැන් කාරණා කියනකොට කාරණා හතරයි.
ඊට පස්සේ අඳුන් දහම කල්පනා කරන මෙන්න මෙහෙම කල්පනාව. මොකද ඊළඟ කල්පනාව. පස්වෙනි කල්පනාව. උපට්ඨින සතිස්සයන් ධම්මෝ නායන් ධම්මෝ මුට්ටස්ස තිස්ස. ඒ කියන්නේ මොනවද? බුදුහාමුදුරන්ගේ ධර්මයේ අදාළ වෙනවා සිහි කල්පනා ගැතියක්. කාටද? සති කියලා කියන්නේ පරිදි. සති කියලා කියන්නේ සිහි. සිහිය වැඩි දියුණු කරගන්න. උපට්ඨ සතිස්සය. සිහිය වැඩි දියුණු කරගන්න. සිහි මුලාව ගන්න අදාළ නැහැ කියන්නේ කියන්නේ. සතිය සිහිය මනාව වැඩි දියුණු කරගන්න කෙනාට බුදුහාමුදුරන්ගේ ධර්මයේ අදාළයි. සතිය සිහිය මුලා වෙච්ච සිහි මුලා වෙච්ච අය බුදුහාමුදුරන්ගේ ධර්මයේ අදාළ නැහැ කියලා කියනවා. දැන් අපේ සමාජයේ වැඩිපුර ඉන්නේ සතිය නැත්තම් සිහිය පිළිතුවා ගත්ත අයද සතිය එහෙම නැත්තම් සිහිය මුලා කරගත්ත අයද වැඩිපුර ඉන්නේ සිහි මුලා කරගත්ත අය. වාහනයකින් මේ යන බය පිළිවෙල අපේ දෛවන් මහත්තයා හොඳට වාහනේ ඩ්‍රයිවිං කරගෙන ගියාට වැඩක් නැහැ. මොනවාද පාර යන අනිත් මිනිස්සයා සීයේ ගිහිනේ නේද? අපේ ඩ්‍රයිවර් මහත්තයා හොඳට වාහනේ ඉලක්ක ගියාට වැඩක් නැහැ. පාර යන අනිත් මිනිස්සයා සීයේ ගිහිනේ. එහෙනම් දැන් පාරේ ගමන් කරනකොට දැන් අපිට අනිත් අයගේ සීයේ ගැන හිතන්න වෙලා තියෙන්නේ නේද? ඒ මිනිස්සයා සීයේ ගිහිනේ නැත්නම් මොකද වෙන්නේ? මේ හරියට පාරේ ගිය මිනිස්සයා අපගෙන ගිහිනා ඒ මිනිස්සයා අනතුරු ලක් වෙනවා. එහෙම වදවල නැද්ද? තියෙනවා නේද? ඉතින් බලන්නකෝ දැන් ඔය සිහියෙන්දේ සිහියෙන්ද සිහි නැතුව ඉන්නේ කියලා මිනිසු කරගන්න ආතු නේද? මිනිසු පාරතොට ගියා. ඒ විතරක් නෙවෙයි දැන් හොඳට කල්පනා කරලා බලන්න තමන් පාවිච්චි කරන පරිහරණය කරන දේවල් ටිකවත් මිනිසු සිහියෙන් තමන්ගේ තර තියාගන්නවද කියලා? තියාගන්න. ඈ දැන් තමන් කාර් බීම් කෝප්පේවත් සමහරවල්ලාට අදාළ කර තියෙනවා. අපි අදින බලන්නේ ඇඳුම් ටික හරියටම නිසි ස්ථානයේ තියාගන්න. දැන් අපිට මොකද වශයෙන්ුත් තියෙනවද හැමදාම පොය දවසේ එහෙම කියනවා නම් බලන්න තියෙනවා. ඉවරනාට පස්සේ දැන් පැය දෙකක් තුනක් විතර යනවා අපිට මම කියන්නේ. පස් කරන්නේ. ඇයි? පස් කරනකොට පාවිච්චි කරනකොට සමහරවල් කොහෙද සමහරවල් බලසාරයි සමහරවල් බෝඩ් ගහලා තියෙනවා ආවර්තන පැදුරු කියන්නේ ආවර්තන තියන්නේ කියන නමුත් ඒක තියෙන ටයිමර තියෙන නේ පාවිච්චි කරනකොට දැන් ටයිමර දාලා ඔය අපිලිවෙල ඉන්නේ සිහිය ගොඩක් දේවල් ඔය කට්ටියත් එක්ක ඉන්නකොට සාමාන්‍යයත් එක්ක ඉන්නකොට පිරිසත් එක්ක ඉන්නකොට ධෛර්යය තමයි අපිට අනුන් වෙනුවෙන් අපිට අස් කරන්න වෙනවා. අනුන් අපි සිදු කරගෙන අනිත් අය තැන් තැන් වල දාගෙන අපිට සුද්ධ පවිත්‍ර කරන්න ගොඩක් වෙලා. ඒකට හේතුව මොකක්ද? තම තමන් සිහියෙන් සතියෙන් මේ කටයුතු කරන්නේ. තමන් කරන කියන දේවල් ගැන තමන්ට සිහි කල්පනා නැහැ. තමන් ගත්ත දෙයක් ගත්ත දෙයක් තියෙන පුරුද්ද නැහැ. අපි මේ රටේ තියෙන ලොකු ප්‍රශ්නයක්. දැන් අපි හැමදාම සුන්දර බයිනෙම අපිට වඩා සුද්ධ සිහියෙන් ඉන්නේ. නේද? අපි මේ හිතන්නේ සිංහල ශ්‍රේෂ්ඨයි සිංහල නේද? හරි පිළිවෙල දෙන්න ජාතියක් කියන්නේ අපිට වඩා හොඳ ලස්සන පිළිවෙල දෙන්නවා මේ සුද්ධ උනේ. ඒ මිසුන් ජීවිතේ පිළිවෙල කියන එක හරියට හඳුනගෙන තියෙන්නේ. තොපි කොලයක්වත් දාන්නේ නැහැ පාර යනකොට. නේද? ලස්සනට මම දැක්ක මේ පෙරේදද මේ දවසක මේ ප්‍රවෘත්ති බලනකොට මේ රාවණයන් අපේ රාවණයන් කියන දන්නවා කොච්චර ලස්සන සුන්දර දැනක් රාවණයන් කියන්නේ රාවණයන් කියන්නේ රාජධානියනේ. එතන ගිහිල්ලා මේ රාවණයන් යනතර මිනා පැත්තේ තියෙන මුළු නගරයේ කුණු කියලා ගන්න රාවණයන්. රාවණයන් යනතර මෙතන කුණු කරා. දන්නවද ඒදර වින්ගර ගහ පැත්තේ? රාවණයන් වින්ගර ගහ පැත්තේ මහා කුණු කරා. මම දැක්කා මේ ඒකේ පරිසර සුරකින දැන් අපේ අපි සිරි පාදයේ ගියොත් එහෙම නගින තැන ඉඳලා බෝතා.
නේද? ගියතන ඉවරද? අපේ අය පාර්ක් විදිහට ඉවරද? නේද? කාර් යුරෝප් දේවල් ටොපි කොලේ ඉන්න ගාන පරිසරය නේද? විනාශ කරනවා. කිසිම සංවරයක් හැදියාලා ඒ අතින් නම් අපේ මේ මිනිස්සු කරන්නේ නැහැ. තැනකට ගියොත් ඉවරයි. එතන විනාශ කරලා තියෙන්නේ මොනවද හාන් කරන්නේ? අඩුම ගානේ ගලේ ගලක් බලක් ගියා නම් ඒතන විතර නාමයක් ගහලා නේද? එතන කියන්නේ මොකක්ද කියන්නේ නාමයක් දෙනවා. තරම්ම පරිසරයට ආදරයක් නෑ. අවිනිවිද. ඉතින් ඒ අතින් ගන්න උත්තරේ මොනවද? අපිට වඩා ඒ මිනිස්සුන සංවරයක් තියෙනවා. උගල පරිසරයට ආදරේ කාම විද්‍යාවක පරිසරයට ආදරන්නේ පිළිවෙලක් තියෙනවා. ඒක අපිට මෙච්චර දහමක් තියෙනවා. මෙච්චර මේ දහමෙන් සිහිය උපදවා ගන්න සම්පතාව ආදර්ශනා බවනා නේද? භාවනා කියන්නේ මෙච්චර කියලා දෙනවා. ජීවිතේ හැම දෙයක්ම මේ උදාහරණයෙන් කියන වෙන නමුත් අපේ බලන්න මාසංගලයි. පොරිම ගුවන් තියෙන ගුවන් තරබේට කියන එක්කිනා ඊපස් එක්කිනා. වෙට්ටුවක් දැක්කම යන්නේ ඈ පොරිම ගුවන් තියෙන එක්කිනා විතර මාසංගලයි. ඒ නේද? ඉතින් ඒ නිසා මේකේ තියෙන හේතුව තමයි මේ සතිය. සිහිය පිටවන්න නැහැ. මනස සිහියකින් කටයුතු කරන්නේ. ඉතින් මේ බුදුදහම කොහොමදත් අදාළ වෙන්නේ සිහිය නැති. සී කල්පනාව මද ආරයට මාසීය පිටවයක් නැතිවට බාහිර මාසික දරන්නේ අදාළ නැහැ කියන එක තමයි මේ අනුද්ධහාරු කල්පනා කරන්නේ. ඊට පස්සේ අනුද්ධහාරු කල්පනා කරනවා මෙහෙම කල්පනාව. මොකද සමාහිතස් ආයන් ධම්මෝ නායන් ධම්මෝ අසමාහිතස්. ඒ කියන්නේ බුදුහාමුදුරන්ගේ ධර්මය සිත සමාධිමත් කරගත්තයි. සිත පිහිට සමාධිය පිහිටවගත්තයි. මොනවාද ආර්ය මාර්ගයේ? සීල, සමාධි, ප්‍රඥා. එක්ක ප්‍රඥා සීල සමාධි. මේ සමාධිය සිත පිහිටවගත්ත කෙනාට තමයි බුදුහාමුදුරන්ගේ ධර්මයේ අදාළ කියලා අනුරුද්ධහාමුදුර කල්පනා කරන්නේ. දැන් බුදුහාමුදුරන් භාවනාවෙන් මොකක්ද කියන්නේ? භාවනාව මොනවාද කියන්නේ කොහොමද? භාවනාව බුදුහාමුදුරන්ගේ කියන්නේ කොහොමද? බුදුහාමුදුර භාවනා වඳුනලා දීලා තියෙන්නේ කුසල්සිත වැඩි දියුණු කරගන්න එක තමයි භාවනාව යරමු. මොකද භාවනාව යරමු කුසල්සිත වැඩි දියුණු කරගන්න. ඇයි කුසල්සිත වැඩි දියුණු කරගන්න කියලා කියන්නේ? අපේ මේ දොරටු තුන මොනවද ඒවා? සිත, කය, වචන. කොටක් කියන දොරටු. ద్వාර. මේවා විතරම අපි විවෘත කරලා තියෙන්නේ කුසලයෙන්ද අකුසලයෙන්ද? අකුසලයෙන් ධර්මයේ විරුද්ධය. මෙයා නැගුරු වෙලා තියෙන්නේ අකුසලයෙන්. මෙයා විරුද්ධ කරලා තියෙන්නේ අකුසලයෙන්. එතකොට මේ දොරටු අපි සීලයෙන් වහනවා. දැන් පංචසීල් කියලා කියන්නේ දොර මේ ద్వාර වලට අකුසල ඇතුල් වෙන එක අවස්ථාවක් වළක් කරනවා. පංචසීල් වල. අටසීල්, දසසීල්, ආදී අෂ්ටාංග සීල්. මේ සීලාදී උදේ කරන්නේ මොනවද? අකුසලයට විරුද්ධ කළා තියෙන මේ දොරටු සිල්පද හරහා මොකද කරන්නේ? වහන. ඒක තමයි කුසල. අකුසලයෙන් සිත වළක්වා ගැනීමම කුසල. නැත්නම් කුසල එක මේ මෙන්නේ ඒක වැඩි දියුණු කිරීම තමයි කරන්නේ. කුසල වෙන වැඩි දියුණු කරනවා නෙවෙයි. කුසල කියලා කියන්නේ අකුසල වැඩක් කියන එක. අකුසලයෙන් සිත බැහැර කරගන්න හැකියාව තියෙන එකම කුසල. නැත්නම් කුසල කියන්නේ වෙන වැඩි දියුණු කිරීමක් නෙවෙයි. අකුසල් බැහැර කිරීම කුසල. අන්නේ ඒ අකුසල් බැහැර කිරීම අකුසල් සිත් වළක්වා ගැනීම තමයි භාවනාවේ කෙරෙන්නේ. දුරමින් භාවයේදී කුසල ගන්නේ. භාවයේදී කුසල ගන්නේ. ආසේවති වර්ධනයේදී ඒතායත් භාවනාව. මේ අකුසල් සිත් බැහැර කිරීම තමයි කුසලයේ කියලා කියන්නේ නැත්නම් භාවනාව කියලා කියන්නේ. දුර ඒ භාවනාව තුළ මේ චිත්ත සමාධිය එන්නේ. ඒ චිත්ත සමාධිය තියෙනකොට තමයි බුදුහාමුදුරන්ගේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් කර තියෙන්නේ. නැත්නම් බුදුහාමුදුරන්ගේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න බැහැ. ඉතින් මේ සූත්‍ර දේශනා අහගෙන තියෙන්නේ අපි සුදුසුකම් තියෙනවද බුදුහාමුදුරන්ගේ ධර්මය දරාගන්නේ? අපි බෞද්ධයෙක් වුණත් අපි සුදුසුකම් තියෙනවද? ගොඩක් දෙනෙකුට සුදුසුකම් නැහැ කියලා කල්පනා වෙයි. මොකද මේ මහා පුරුෂ සංකල්ප ටික අවබෝධ කරගත්තා ඊට පස්සේ. එසාර චිත්ත සමාධිය කියන්නේ සමාධිගත සිතක් තියෙන කෙනෙකුට තමයි භාග්‍යවතුන් වහන්සේ ධර්මය අදාළ කියලා අනිත්‍යතාවය කල්පනා කරනවා. ඊළඟට කාරණේ විදිහට හත්වෙනි කාරණේ විදිහට
අනුතාමු කල්පනා කරනවා පඤ්ඤා වන්තස් අයං දම්මෝ න අයං දම්මෝ දුප්පඤ්ඤස් භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ අදාළ කාරණය ප්‍රඥාවන්තය නුවණ ඇති අය න අයං දම්මෝ දුප්පඤ්ඤස් මොඩයි කරන්නේ බුදුහාමරගේ ධර්මයේ මොඩයි පුළුවන් ප්‍රයෝජනය කරන්නේ බුදුහාමරගේ ධර්මයේ ප්‍රඥාව දිනු කරපුවා දැන් මම ප්‍රශ්න කරනවා ඔයගොල්ලෝ ප්‍රඥාව දිනුවද නැද්ද ඔබේ ප්‍රඥාව තියෙනවද නැද්ද ප්‍රඥාව තියෙනවා ඇයි මිනිස්සු වෙනසක් මිනිස්සු වෙනසක් ප්‍රඥාව මනසදීනි හෝමනසෝ මානසික සස්තුතා මිනිස්සු කියන්නේ තිරසක්කට සතුටු නැති කල්පනා ශක්තිය හිතීමේ ශක්තිය පරිකල්පන ශක්තිය මිනිස්සුන්ට උපදින් එනවා දැන් ප්‍රශ්නේ මොකක්ද? පඤ්ඤාවන්ත සයන්දම්ම කියලා කියන්නේ ඒක. දැන් ප්‍රශ්නේ මොකක්ද? උපදීන් එන මේ ප්‍රඥාව මේක දිනු කරගන්නවද නැද්ද කියන්නේ. කෙනෙකුට පුළුවන් මොනවා කරන්න? ඔය ලැබෙන ප්‍රඥාවෙන් නේද? ඔය ලැබිච්ච විදිහට ඔබ තියාගන්න. ඔබ දිනු කරන්න. කෙනෙකුට පුළුවන් මොනවා කරන්න? මහන්සි වෙලා මේක දිනු කරන්න. කෙනෙකුට පුළුවන් නම් දිනු කරන්න. එහෙම දිනු කරන්න පුළුවන් එකක් තමයි ප්‍රඥාව කියන්නේ. දැන් අපි ඔය ලැබිච්ච විදිහට ඔබ තියාගෙන ඉන්න මොනවද කියලා. මොකද ඔය ප්‍රඥා වැඩි උත්තර කරන්න බැරි කියන්නේ. නේද? ඔක වැඩි උත්තර කරන්න බැරි කියන්නේ නේද? අපි ඔබ තිරිච්ච විදිහට තියාගෙන. ඕක අපිට දිනු කරන්න පුළුවන්. ප්‍රඥාව දිනු කරන්න පුළුවන්. අපි ප්‍රඥාව දිනු නොකරොත් එහෙම මොකද වෙන්නේ? ඔය විදිහට ප්‍රමාණය කරනවා. හැබැයි මිනිස්යාගේ තියෙන ස්වභාවය තමයි උපදීන් තියෙන මේ මානසික ශක්තිය දිනු කරගන්න. ඒක දිනු කරගත්තයින් පස්සේ ඒකට අපි කියන මොකක්ද? ප්‍රඥාව දිනු කර ගැනීම කියලා. ඒ ප්‍රඥාව දිනු කර ගැනීම එක ක්‍රමයක් තමයි බුදුහාමුදුරගේ ධර්මයේ පරිශීලනය. බුදුහාමුදුරගේ ධර්මයේ පරිශීලනය ප්‍රඥාව දිනු කරගන්න ඕන. ඒක තමයි තියෙන ප්‍රධාන මාර්ගය. බුදුහාමුදුර පැහැදිලි කරලා තියෙන ධර්මය ප්‍රඥාවන්තයි. ප්‍රඥාවන්තය පඤ්ඤාවන්තස් අයං ධම්මෝ. අයං ධම්මෝ කියන්නේ කියන්නේ මේ ධර්මයේ පඤ්ඤාවන්තස් කාටද? නුවණ නැති අය. නායං ධම්මෝ දුප්පඤ්ඤස්. මේ ප්‍රඥාව මඩ කෙරෙන්නේ ප්‍රඥාව හීන කෙරෙන්නේ මේ ධර්මයේ තෝරගෙන ගන්න බැහැ. ඒ නිසා බෞද්ධයන් විදිහට අපිට ලැබිච්ච මනුෂ්‍යයන් විදිහට ලැබිච්ච උපදී ලැබලා තියෙන මේ මානසික ශක්තිය දිනු කරගන්න ඕනේ. ඒක කරන්නේ අභ්‍යාසයෙන්. ඒක කරන්නේ මොකෙන්ද? අභ්‍යාසයෙන්. අනභ්‍යාසයෙන් සංවිධිය. අභ්‍යාස කරන්නේ නැත්නම් මනස දිනු වෙන්නේ නැහැ. අභ්‍යාස කරන්න ඕනේ. අභ්‍යාස කරන්න කියන එක මොනවද? භාවනා එක. පොතපත පරිශීලනය කරන එක. දැනගත්ත කෙනෙක් අහලා දිනු කරගන්න තව එකක්. ස්වයංම අපිට ඒ ප්‍රඥාව දිනු කරගන්න මාසිකයක් ඕනේ. මොකද බුදුමානක ධර්මය පඤ්ඤාවන්තස් නුවණති අයගේ ප්‍රෝධනයේ විශේෂ තියෙන ධර්මයක්. නුවණ මද නම් මේක තේරෙන්නේ වැටෙන්නේ නැහැ. ධර්මය වැටෙන්නේ නැත්නම් මාර්ගය පැහැදිලි වෙන්නේ නැහැ. මාර්ගය පැහැදිලි නැත්නම් මාර්ගේ යන්න බැහැ. මාර්ගය කියන නැත්නම් හැමදාම දුක. ඉපදෙනවා මැරෙනවා ආයෙත් කියන ඉපිද නැරේ ආයෙත් නොතිර සසර සාගරේ මේ මොකද වෙන්නේ? ඉපදෙනවා මැරෙනවා ආයෙත්දෙනවා ආයෙත්දෙනවා මේ දිගට යනවා. මේ සංසාරේ උරු දිගින් දිගට උරු කරන් කරන් තියෙනවා. වැරදිලා හරි දවසක ඔය අකුසල සිතක් මුල් වෙලා ගියා නරක දිවිසන් ප්‍රේත අසුර මොනවද ඒවා? එහෙම අපායෙ අපායෙ ගියොත් එහෙම මොකද වෙන්නේ? ලොකු අපායක් නෑ. තිරිසන් ලෝකේ ඉපදුනා සතෙක් වෙලා. මනුෂ්‍යයන් වඩා දුක වැඩි නේද? මනුෂ්‍යයන් වඩා දුක වැඩි. ධර්මයන් අවබෝධ කරගන්න පුළුවන්. තිරිසන් සතර. පුළුවන් නම් අවබෝධ කරගන්න. බැහැ. ඒ නිසා තමයි මනුෂ්‍ය ජීවිතයක් ලැබෙන්නේ කනාතුරකින්. මනුෂ්‍ය ජීවිතයේ මේ අපි මේ තිරිසන්ගත සතාගේ මනුෂ්‍යයන්ගතට ලොකු වෙනස්කමක් නැහැ. තියෙනවද ලොකු වෙනස්කමක්? මේ තිරිසන්ගත සතෙන්ගේ මනුෂ්‍යයෙකු ලොකු වෙනස්කමක් නැහැ. සාස්ත්‍රීය ශ්‍රෝණියක තියෙනවා මෙහෙම. ආහාර නිද්‍රා භයමයි තුනංච
සාමාන්‍ය මේතුන් පශුවින් සමානයි. ධර්මයෙන් හීනා මතිකෝ විශේෂෝ ධර්මයෙන් හීනා පශුවින් සමානයි. පශුවින් කියන්නේ තිරිසංග සතා. දැන් බලන්න මේ තිරිසංග සතා අපි කරන දේවා සාමාන්‍ය තිරිසංග සතුන් ආහාර ගන්නවා නේද? අපි තාහාර ගන්නවා. තිරිසංග සතා බයයි නේද? උදාහරණයක් කැමතිද? තිරිසංග සතා බයයි. උඩ බය ඇති සිටියේ ඇති. ඊට පස්සේ තිරිසංග සතා නිදා ගන්නවා. අපි මොනවද කරන්නේ? අපි නිදා ගන්නවා. ඊට පස්සේ තිරිසංග සතාත් වර්ගය බොරුන. කතාව හදලා නේද? මිනිස්සුන් මොනවද කරන්නේ? තමන්ගේ දරුවෝ ඔය සමානයි. ඔය ශ්ලෝකෙ කියන්නේ තිරිසංග සතාය මිනිස්සුන් සමානයි. එක දෙකදී අසම මොකක්ද? ධර්මයෙන් හීනා මදිකෝ විශේෂෝ ධර්මයෙන් හීනක් පසුබිම් සමානයි. තිරිසංග සතා ධර්මානුකූලයි. මනුෂ්‍ය ධර්මය අනුකූල කියන එක. තිරිසංග සතාට ධර්මයක් තියෙනවා. නැදේ තිරිසංග සතෙන් මෙතෙන් දැවිලා මොකක් කරත් අපි වේලව ගන්නවා. අපිට ඕන දෙයක් කියන විදිහට කරන්න පුළුවන්. පුළුවන්ද කරන්න? බැ. මනුෂ්‍යයා තුල ධර්මානුකූල පැවැත්මක් තියෙනවා. ඒක මොනාගෙනුන මොකෙන්වත් ඒක බලන්න පුළුවන්. ධර්මයෙන් ගන්න ජීවත් වෙනවා. ඒක අපි බෞද්ධ නිසා අපි ධර්මාන අපේ ධර්මයේ තමයි මොනවාද බෞද්ධ ධර්ම වෙනත් මිනිස්සුන්ට කිසියම් ධර්මානුකූල පැවැත්මක් තුලින් ජීවිතයේ මේ කියන මිනිස්සුන්ට අපේක්ෂාවක් තියෙනවා ඔච්චරම වෙනස දර මිනිස්සේ තුල අපේ හිරියොත්ප්ප කියලා අපි කියන්නේ ලෝක ධර්ම මොනවාද ඒවා පෞද්ගලිකව තියෙන ලැජ්ජාවම බිය කියන එක ඕන මිනිස්සුන්ට තුල තියෙනවා ඒ පෞද්ගලිකව දෙන ලැජ්ජාව හා බිය මිනිස්සුන් තුර නැත්තම් තිරිසංග සතෙක් වෙනවා. ඒක තමයි ඔය කියන්නේ. දැන් අපේ මිනිස්සුන්ට ගිහිල්ලා අර අරක්කු බාරයකට ගිහිල්ලා බොන්න පුළුවන් කරලා එන්නේ. සල්ලි තියෙනවනේ. ඒක ගිහින් බොන්න පුළුවන්. ඉතින් මිනිස්සු කවුරුත් බොනවාද බයිනවාද අර මේ මිනිස්යාට අර අරක්කු බාරයකට ගිහිල්ලා බොනවා බීලා ඉන්නවා කියලා බයින ඇත්තටි. නමුත් ඒක ප්‍රශ්නයක් නෑනේ. මිනිස්සයා කැමති වුණා නම් කියනවා. හැබැයි මේ මනුස්සයන් පාරේ සරම නැතු යන්න බෑ. පුළුවන්. එතකොට මිනිස්සු සරම අඳිනවා. ඇයි? ඈ? එතකොට මොකද කරන්නේ? මිනිස්සු ගිහිල්ලා සරම අඳලා ගෙදර යනවා. ඇයි? මිනිස්සුන්ට ධර්මානුකූල පැවැත්මක් බලාපොරොත්තු වෙනවා. බැරි. මිනිස්සුන්ට පාවු කිරීමකදී ලැජ්ජාව හිරියොත්ප්ප කියන එක බලාපොරොත්තු වෙනවා. ඔච්චරයි වෙනස. තිරිසංග සතයි මිනිස්යාට තියෙන වෙනස ඔච්චරයි වෙනපත් නැහැ. ඒතර මේ මිනිසෙක් තුල තියෙන ධාර්මික බව, දෙහිමි බව, පෞද්ගලිකව තියෙන ලැජ්ජාව හා බිය කියන එක විතරයි තිරිසංග සතයි වෙනස් නැති සමාන නේද මට. ඉතින් ඒ නිසා මේ බුදුහාඳුරු පැහැදිලි කරනවා මොනවාද ප්‍රඥාවන්ත කෙනෙකුට තමයි භාගතුන් වහන්සේ උදාහරණේ අදාළ වෙන්නේ කියලා මේ අනුග්‍රහතුරු කල්පනා කරනවා. දැන් කල්පනා කි කොච්චරද? දැන් ඔකද එකේ ගැහුවොත් එම් කියන්න පුළුවන්. ඈ? දැන් මොනවද මේ? අපේ බුදුරජාණන් වහන්සේගේ ශාරීරිකයේ අනුරුද්ධහාමුදුරුව සරියුත් මහරහතන් වහන්සේගෙන් කමඨහනක් ලැබුණ උන්වහන්සේ මෙනෙහි කරනවා භාග්‍යවතුන් වහන්සේ ධර්මය අදාළ කාටද කියලා කල්පනාවක් ඇති කරගන්නවා. එම කල්පනා කරන බුදුහාමර පිළියන බුදුහාමරගේ ධර්මය කාටද බුදුහාමරගේ ධර්මය අල්පේච්ඡයි බුදුහාමරගේ ධර්මය සතුට සිත් ඇති කරගත්තායි බුදුහාමරගේ ධර්මය හිත සමාධිමත් කරගත්තායි බුදුහාමරගේ ධර්මය හුදකලාව ක්‍රිය කරනායි බුදුහාමරගේ ධර්මය ප්‍රඥාව දිනු කරගත්තායි මෙන්න මේ කල්පනාන්තික අනුග්‍රහවල කල්පනා කරනවා මෙවස් සිහිපත් කරනවා සිහිපත් කරනකොට මේ අපේ බුදුරජාණන් වහන්සේට අනුරුද්ධ හාමුදුරන්ගේ මේ සංකල්පනාවකින් පේනවා. පෙනියන. පෙනී ගියාට පස්සේ බුදුහාමුදුරු කල්පනා කරනවා මේ අනුරුද්ධයන්ට කල්පනා වෙන්නේ මහා පුරුෂ විතක්ක. මහා පුරුෂ සංකල්ප. මේවා සාමාන්‍ය මිනිසුන්ට කල්පනා වෙන්නේ නැහැ. මේ ලෝකුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කාණ්ඩ කියලා කල්පනා කරනවා. එසා භාග්‍යවතුන් වහන්සේ මේ අනුරුද්ධ හාමුදුරු ළඟට වඩිනවා අනුරුද්ධ හාමුදුරු ළඟට වැඩලා ඉ අගේ කරනවා තමයි ශිෂ්‍යයා අගේ කරනවා අගේ කරලා දින අනුරුද්ධ ඉතාම ශ්‍රේෂ්ඨයි
මේව කල්පනා කරන්න ඕන මේවා මහා පුරුෂ සංකල්ප සාමාන්‍ය කෙනෙක් මෙහෙ කරන්නේ නැහැ ඒවා ඒසම උනේ සංකල්පනා ඉතාම වැදගත් කුසස් සංකල්ප මේවා මහා පුරුෂ විතක් හැබැයි ඒකට අඩුවක් තියෙනවා මෙන්න මේක මෙහෙ කරන්න කියලා මම අර මුලින් කියපු මාතෘකාව ගත්ත කාරණේ අනුද්ධාමුලට සිහිපත් කරන්න කියලා කියනවා මේක භාග්‍යතුන් වහන්සේ එකතු කරනවා මොකක්ද නිප්පපංචාරාමස් අයං ධම්මෝ නිප්පපංච රතිනෝ නායං ධම්මෝ පපංචාරාමස් පපංච රති මේක එකතු කරගන්න කියලා කියනවා මොකක්ද අනුද්ධයේ සංකල්ප හතක් හොඳයි හැබැයි එකක් මෙනෙහි කරන්න මොකක්ද භාග්‍යතුන් වහන්සේ ධර්මයේ ප්‍රපංචයන් විරහිතයි ප්‍රපංච නැතිව මොකක්ද කියන ප්‍රපංච කියන්නේ පපංච ප්‍රපංච කියනවා ප්‍රපංච කියනවා රාග ආදී කෙලෙස් වල නොයෙන්නේ පපංච කියලා කියනවා රාග ආදී කෙලෙස් වල එන්නේ පපංච ප්‍රපංච කියනවා මේ රාග ආදී කෙලෙස් වල නොයෙන්නේ සිත්තදී අය තමයි භාග්‍යතුන් වහන්සේ ධර්මයේ අදාළ කියන අනුධාගම පැහැදිලි කරනවා ඒක එකතු කරගන්න මේ සංකල්ප හතට සංකල්ප අටක් වෙනවා ඒක මෙලි කරන්නේ කියලා කියනවා දැන් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ නික්ලේශය බුදුහාමරගේ ධර්මයේ මොනවද නික්ලේශය කෙලෙසුන් ප්‍රහීණ කරනවා අපි මේ සංසාරේ ගමන් කරන්නේ කෙලෙස් නිසා මේ කෙලෙස් අතර ප්‍රධාන නික්ලේශ ධර්මයේ තමයි මොනවද තෘෂ්ණාව මේ තෘෂ්ණාව නිසා තමයි අපි මේ සංසාරේ බැලමින් ඉපදෙමින් ගමන් කරන්නේ ඉතින් මේ තෘෂ්ණාව මුලින් උරුදා දැමීමම නිවන තණ්හා ක්‍රයෝ නිරෝධ මේ තෘෂ්ණාව මුලින් උපුටා දාන්න පුළුවන්කම තියෙනවා නම් ඒකමයි නිවන ඒක උපමාවකින් සඳහන් කරලා තියෙන්නේ ගහක් තියෙනවා නම් අපිට මේ ගහ ඉවත් කරගන්න ඕන අපිට අනවශ්‍ය ගහක් තියෙනවා කියලා හිතමු මේ ගහ මෙතනින් ඉවත් කරගන්න ඕන මේ ගහ ඉවත් කරගන්න කියලා අපි ගහේ අත්තක් යදුවා ගහවත් කරගන්න පුළුවන්. ගහ මැරෙන්නේ නැහැ. මේ ගහේ දල්ල කැපුවොත් ගහ මැරෙනවද? නැහැ. ගහේ කඳ කපලා දාන්න. මොකද වෙන්නේ? නැවත වරක් මේ ගහේ කඳින් අතු ලියලා වැඩෙනවා. ඒ වගේ තමයි අපි මේ හිතේ තියෙන ක්ලේශ ධර්ම ටිකක් ටිකක් අයින් කරන්න මහන්සි ගන්නවා. ටික ටික අයින් කරන්න මහන්සි ගන්නවා. හැබැයි මේ ටික ටික කෙලස් අයින් කරාට මොනවද වෙන්නේ මේවා ලියලා වැඩෙනවා ඒක හරියට කිව්වොත් එහෙම අපි වතුරකට ගියන බැලුම් බෝලයක් වායු වරණු බැලුම් බෝලයක් අරගෙන වතුරට තියලා තද කරන් ඉන්නවා වගේ එතන මොකද වෙන්නේ අතේ ශක්තිය තියෙන ප්‍රමාණයට මේක යට තියෙනවා හැබැයි බුරුල් කරනවා මොකද වෙන්නේ මේක උඩ වෙනවා කෙලස් ඒ නිසා අපි මේ කෙලෙස් ටිකක් ටිකක් අඩු කරු ප්‍රමාණයට දුරු කරු ප්‍රමාණයට නිවන අවබෝධ කරගන්න බැහැ. මොකද කෙලෙස් කියන්නේ ලියලා වෙන්නේ නේද? මේක මොහතක මොහතකින් නැවත ලියලා වෙන්නේ. ඒ නිසා අර ගහ ඉවත් කරගන්න ඕන නම් ඒ ගහ මුදුන් මුලින් ඉවත් කරගන්න ඕන. යථාපි මූලේ අනුපද්දවේ දල්හි ජින්නෝ විරක්කෝ පුනරේව රූපති ඒවම්පි තණ්හානුසේ අනුහතේ නිබ්බන්තති දුක්ඛ විදං පුනක්ඛ ගහක මුදුන් මුලින් ඒ උදුරා දැම්මොත් ගහ මැරෙනවා හැබැයි ඒක මොනවාද යම් ආකාරයකින් අතු කැඩුවත් කොළ කැඩුවත් දල්ල කැඩුවත් නැවත මේ ගහ මොකද වෙන්නේ ලියලා වැඩෙනවා අන්න ඒ වගේ තමයි තණ්හා ඉතින් මේ තණ්හාව මුලින් උපුටා දාන කල මොනවද වෙන්නේ දුක්ඛ විදං පුනක්ඛා පෙරලා දුක ඇති වෙනවා දුක ඇති වෙනවා එතකොට මොකද වෙන්නේ මේ දුක කියලා කියන්නේ අපි මුලින් කිව්ව මොනවද ජාති විදුක්ඛෝ ජරා විදුක්ඛෝ ව්‍යාධි විදුක්ඛෝ මරණ විදුක්ඛෝ ඊට පස්සේ අපේ සංයෝග දුක්ඛෝ ප්‍රේහි විපයෝග දුක්ඛෝ යන්තිච නලදුක්ඛාපි දුක්ඛා ඉමේ පංච උපාදානස්කන්ධ දුක්ඛ මේ දුක්ඛන්දතිය. ඉතින් ඒ නිසා මොකද මේ සංසාරය අපි ගමන් කරනකොට අපි ආසාය අපි කැමති අපි ප්‍රිය කරන අය අපිට අපිට තියාගන්න නේද? අපි කැමති ප්‍රියමනාපය අපි ආසාය අපිට තියාගන්න.
නමුත් තියාගන්න පුළුවන්ද? තියාගන්න බැහැ. අපි කැමති අප්‍රියයෙන් ඉවත් වෙලායි. නමුත් අපිට අප්‍රියත් එක්ක එකතු වෙන්න සිද්ධ වෙනවා. ප්‍රියන්ගෙන් වෙන වෙනවා අප්‍රියන් හා එකතු වෙන්න වෙනවා. මේක තමයි ජීවිතේ ස්වභාවය. ඒ නිසා පින්වතුනි මේ එකිනෙක ජීවිත අයත් තම තමන් මේ සංසාරේ ගමන් කරන්නේ අපි සංසාරේ අපි එකට ගමන් කරාට මේ ජීවිතවල වගකීම් තියෙන තනි තනිව වෙන වෙනම හැදින්න මේක ලස්සන උපමාවකින් කියන්න පුළුවන් අපි හිතමු අපි බස් එකකට නැගලා ගමනක් කරනවා මේ බස් එක දැන් ඔන්න අපි තියන්න ඕන කොහෙටද යන්න ඕන රත්නපුරේ රත්නපුරේ බස් එකක් වැලිමඩින් යනවා වැලිමඩ ටවුමේදී ටික දෙනෙක් බස් එකට නැගිනවා අපි මේ රත්නපුර යන බස් එකෙන් නැගිනේ කොහෙද? අපි දුම් යාලපත් වලින් නැගිනවා. දැන් බස් එකේ දැන් කට්ටිය බස් එකට කලින් නැගලුවා යන මාත් කරන්නේ. ටිකට් එකක් කියන අරගෙන ඒක සීට් එකක් කියන නේද? සීට් එකෙන් වාඩි වෙලා යනවා. අපි නැගිනා කොහෙන්ද? අපි මෙතනින් නැගිනවා යන්න කොහෙද? රත්නපුරේ තමයි දැන් යන්න ඕනේ. නැගිට පස්සේ මොකද කරන්නේ? නැගිට පස්සේ කොන්දොස්තර මහත්තයා ටිකට් එකක් දෙනවා. ටිකට් එකේ ගහලා තිනවා දැන් බස් එකේ ඉඳන් කොළඹට යන බස් එක. අපිට යන්න ඕනේ රත්නපුරේ. එයාට ටිකට් එක කියලා දුන්නා කොහෙද? රත්නපුරේට කියලා ගාන නේද? කියලා එයා ගාන දුන්නා. දැන් අපි බස් එකේ යනකොට දැන් බස් එකේ ගොඩනැගීම පස්සේ බස් එකේ කට්ටිය. එයා තමයි අපි මේ ඉන්නේ. නේද? ওই ඥාති හිතයිසි නේද? මොනවද? අම්මා තාත්තා ස්වාමි දියණිය ස්වාමි පුත්‍රයා වගේ කියන්නේ මොනවද? බස් එක යන කට්ටිය. ඉතින් මේ බස් එක යනකොට ඉතින් අපි මේ කට්ටියත් එක්ක සහසම්බන්ධතාවය තියාගෙන යනවා. මොනවද කරන්නේ? ඒගොල්ලොත් එක්ක මූණ එල්ලගෙන තරහකාරයව කියනවද? නෑ, ඒගොල්ලොත් එක්ක කතා බහ කරනවා. තියෙන දේවල් තියෙනවා නම් කනවා වුණා නේද? ඈ? තවත් දේවල් ඔයගොල්ලෝ කියලා නම් මොකද කරන්නේ? ෆෝන් එකේ නම්බරයක් එහෙම මාරු කරගන්නවා නේද? ඉතින් ඔහොම ඉතින් මේ බස් එකේ යනවා. අර ටිකට් එක ගත්ත දැනින් බහිනු. ටිකට් එක දීලා තින්නේ ලේසි පහසු කෙනෙක් නෙමෙයි කවුද? කවුද දුන්නේ? කොන්දොස්තර මහත්තයා. එයා කවුද? මාර්යා. කවුද? එයා තමයි ටිකට් එක දුන්නේ. එයා දුන්න ටිකට් එකේ දුන්න තැනින් බහින්න ඕන. බැස්ස නැත්තම් කොන්දොස්තර මොකද කරන්නේ? තමසේල සානිතුනි මෙතෙන් ජීතරේ. කියලා මොකද කරන්නේ? කණේ ඇතර දාන බස් එකේ නෙමෙයි. ටිකට් එක දීලා තින්නේ මාර්යා. ඉතින් මොකද කරන්නේ? අර ටිකට් අපි ගත්ත වියදම් කරපු දුර ප්‍රමාණයට බස් එක යන්න පුළුවන් ඊට පස්සේ මොකද කරන්නේ බහිනු එක එක වෙලාවට ඒ එක්කන බහිනු තම තමන් ගේ ගමනේ තම තමන් ටිකට් එක ගත්ත දරින් තම තමන් නැහැ කොහොමද මේ සංසාරය කරන්නේ එකට යනවා වුණාට ටිකට් එක අරන් తీරි තනිකර ඒ නිසා මොනවද වෙන්නේ එක එක්කන තමන්ගේ ගමන අන්තයෙන් බහිනු කොහොමද මේ සංසාරය කරන්නේ අපිට පුළුවන් ද නතර කරන්න අනේ නෑ ටිකක් දික් කරගමු කියලා නේද? ඇයි අපි ගාව ටිකට් එක ගත්තේ ඉතින් බහින්නේ? නේ? දික් කරගන්න බෑ. ඒසම මේකට මේ ජීවිතයයි තම තමන්ට. මේ තම තමන්ටයි පුජ්‍යලික ජීවිත. මේ පුජ්‍යලික ජීවිත තම තමන් කර්මානුරූපව එකතු කරගත්ත කර්ම ශක්තියෙන් තියෙනවා. ඒ කර්ම ශක්තියෙන් සමහර ඒවා සංසාරයේ ගමන් කරද්දී දික්ක ධම්ම වේදිනිය වශයෙන් විපාක ලැබෙනවා. සමහර උපපජ්ජ වේදනය කියන්නේ දෙවනාත්ම භාව විපාක වෙන කර්ම ශක්තියෙන් තියෙනවා අපරාපරි වේදනය කියලා කියන්නේ නිවන් දක්නා කවරණං ආත්ම භාවයන් තුළ දියුණු වූ විපාක ලැබෙන කර්ම ශක්තියෙන් තියෙනවා ඒ කර්ම ශක්තියින් අපට පේන්නේ නැහැ ඒ කර්ම ශක්තියින් අපට පේන්නේ නැහැ අපි මේ ජීවිතය තුළ රැස් කරන කර්ම ශක්තියින් ටිකක් අපි මේ ජීවිතේ විඳිනවා ටිකක් අපි ගිනියනවා දැන් මේ සංසාර ජීවිතේ දීර්ඝ නිසා සමහර කර්ම ශක්තියින් මේ ජීවිතේ ගෙනාපුවා නෙමෙයි දැන් ඔය උපන් ගමන්ම සමහර දරුවෝ මැරිලා යන්නේ නේද? ඒ අය මොනවා හරි ගිනාන්නේ මේ මේ උපදින ගමන්ම මොනවා හරි අකුසල් කරලා ඈ ඉපදিলা සතියක් දෙකක් නේද? මාසයක් දෙකක් ඉන්නකොට එයා මොනවද අකුසල් කරලා? එයා මේ ජීන කර්ම ශක්තියගේ විපාක මේ ජීවිතේදී විඳා. මේ ජීවිතේ රැස් කරපු කර්ම ශක්තියක් නෙවෙයි අතීත කර්ම ශක්තිය. ඉතින් මේ අතීත කර්ම ශක්තියින් එකතුව ඒක රාශී කරගෙන එකතු කරගැනීමේ මේ සංසාරේ ගමන් කරනකොට මේ කර්ම ශක්තියින් තවත් කෙනෙකුට පවරන්න බෑ. ඒවා තම තමන්ම විඳින්න ඕන.
අත්තනාව කතං පාපං අත්තනා සංකිලිස්සති තමන් කරන ලද කුසල අකුසල කර්මයන්ගේ විපාක තමන්ම විදිය යුතුය ඒක කාටවත් පවරලා දෙන්න බෑ දැන් අපි මේ ජීවිතේ රැස් කරපු කුසල අකුසල කර්ම අපි මේ මියනකොට ඒවා ගෙනියන්නත් ඕන නේද බැංකු පොතේ සල්ලි ටිකක් තිබ්බොත් නම් ඒක බැංකු පොතේ තියලා මොනවද ඔය ගෙදර ඉන්න ලොකු පුතාට හරි නේද පොඩි පුතාට හරි දුවට හරි නැත්නම් නෝනාට හරි බැංකු පොතේ තියෙන සල්ලි ටික නම් මහත්තයා ගත්ත හැකි නේද මෙයා මිය ගියා කියලා මරණ සාතිකයක් දුන්න රස මොකද කරන්නේ බැංකු පොතේ සල්ලි ටික නම් ගන්න පුළුවන් හැබැයි මේ ජීවිතේ රස කරපු කර්ම ශක්තියන් කියන ඒවා කාගේ හරි විනුමකට දාලා යන්න බෑ ඒක මොකද කරන්නේ ඒක විනිවිද එතකොට මේ කර්ම ශක්තියන් කියන මොනවද අතීතෙත් අපි කර්ම රැස් කරලා දෙනු මොකද අපි අතීතේ කොහේ හරි ඉපදිලා හිටියා එතනදී කර්ම ශක්තියෙන් රැස් කරා මේ ජීවිතේ කර්ම ශක්තියෙන් රැස් කරනවා නිවන් දක්නා දක්වා මේව රැස් කරගෙන යනවා ඒ රැස් කරන දේවාගේ විපාක සමහර ඒවා මේ ජීවිතේ වල ලැබෙනවා ඒවට අපි කියනවා ditthadham vedaniye කියලා සමහර ඒවා උපපජ්ජ වේදිනිය ඒ කියන්නේ දෙවනාත්ම භාවයට ගෙනියන දෙවනාත්ම භාවයේදී ගියාත්ම භාවයේ කර්ම ශක්තිය මියාත්ම භාවයේදී විදිනවා ඒ නිසා මත අපි බලාපොරොත්තු වෙන දේවල් වෙන්නේ නැහැ අපි බලාපොරොත්තු විරහිත දේවල් වෙනවා ඒක නේදුනේ නේද මේ මෑණියන් දුනෙත් ඒ බලාපොරොත්තු නොවෙච්ච දේවල් මනුෂ්‍යයන් වෙන එතකොට ඒ සිද්ධ වෙලා තියෙන ධර්මානුකූලව වතුන් කර්ම ශක්තිය කියන ඒවා අපිට පාලනය කරන්න බැහැ බුදුහාමුදුරු ලස්සන සූත්‍රයක් දේශනා කරා සුභ කියන මානවකයාට චුල්ල කම්ම භංග කියන සූත්‍ර දේශනා කරා ඒ සූත්‍ර දේශනාවේ පැහැදිලි කරනවා මේ සුභ මානවකයා බුදුහාමුදුරුගේ මහන්නේ භාග්‍යවතුන් වහන්සේ මේ සමාධියේ විශමතාවයක් තියෙනවා මිනිසු කෙටි කාලීනව කෙටි ආයුෂයක් ගන්න විඳින එකල බිය කෙනෙක් දීර්ඝාෂ විඳින එක කෙනෙක් ලස්සන වෙනවා කෙනෙක් අවලස්සන වෙනවා කෙනෙක් දුප්පත් වෙනවා කෙනෙක් පොසත් වෙනවා කෙනෙක් කුලෙන් උසස් වෙනවා කෙනෙක් කුලෙන් පහත් වෙනවා මේ විශමතාවයක් තියෙන සමාජෙ නේද මේකට හේතුව මොකද කියලා අහන්න සුභ මානවක තෝරේ ඉඳාක් නැහැ පුතා භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා මානවකය කම්මා සත්තා විභජಂತಿ කර්ම ශක්තියෙන් සත්‍යාරියේ නිවේදනයට කියලා ඒ පුද්ගල රැස් කරන තියෙන කර්ම ශක්තියට අනුව සමාජීය විශ්වතාවයක් තියෙනවා දුර යම් ආකාරයකින් පාණගාතාලී අක්ෂර කර්ම සිද්ධ කරොත් අඩු ආයසෙන් කියනවා එතකොට යා මේ ජීවිතේ කරු පාණගතයක් නැහැ අපි අඩු ආයසෙන් කියනවා අතීත කර්ම ශක්තිය ඒ නිසා ඒ කර්ම ශක්තියට අනුව කර්මයේ අනුකූල සත්‍යයන්ගේ උසස් පහත් බෙදීම විවේදනයකට දෙනවා කියලා පැහැදිලි සමේ කර්ම ශක්තියන් කියනවා අපි මොනවාද නිරන්තරයෙන්ම අකුසල කර්ම කර්ම අකුසල කර්මයන් ඒක රාශි නොකර කුසල කර්මයන් දෙකට නොකර අපි ඒක රාශි කරන් තියෙන මොනවද කුසල ශක්තිය ඒ වගේ විපාක සැප විපාක දුක් විපාක සැප විපාක අපි රැස් කරලා තියෙන අකුසල කර්ම නම් ඒ වගේ විපාක සැප විපාක දුක් විපාක දුක් විපාක ඒවා අපිට සංසාරේ විනිවිද වෙනවා කුසල අකුසල විපාක වශයෙන් ඒසම මානව ජීවිතය තුළ අවබෝධ කරගන්න යුතු දේවල් රාශියක් තියෙනවා මේ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා අනුරුද්ධ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ආදාය විපාදක ප්‍රපංච විරහිත කරපොයි මේ කෙලෙස් ධර්මයන්ගේ රාග ද්වේෂ මෝහ ආදී ක්ලේශ ධර්මයන්ගේ හිත නිදහස් කරපොයිද ක්ලේශ ධර්මයන්ගේ නිදහස් වීමට උත්සාහ කරන අය තමයි ප්‍රපංච විරහිත කරන අය තමයි භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ ආදාය මේකත් ඔබේ සංකල්පනාවට එකතු කරගන්න කියලා පැහැදිලි කරනවා. ඒ සූත්‍ර දේශනාව තමයි අනුරුද්ධ සූත්‍රයේ විදිහට දේශනා කළේ. ඉතින් මේ සූත්‍ර දේශනාවෙන් ඉගෙන ගන්නට ඇති මොනවා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන් විදිහට බෞද්ධයන් විදිහට අපි සුසුම් සම්පූර්ණ කරගන්න ඕන මේ බෞද්ධදී බුදුහාමගේ ධර්මයේ ප්‍රයෝජන ගන්න. බුදුහාමගේ ධර්මයේ ප්‍රෝධින ගන්න බුදුහාමර ධර්මය අපේ ජීවිතේ ආදාර කර ගන්න සුදුසුකම් පද්ධතියක් තියෙනතෝන ඒ සුදුසුකම් මොනවද කියන එක තමයි මහා පුරුෂ සංකල්ප තමයි මහා පුරුෂ විතක්කයන්තේ මේ සූත්‍ර දේශනාව පැහැදිලි කරගන්න තියෙන්නේ එච්චරයි ධර්ම දේශනාව තුළින් අද දවසට ඔබට ඉදිරිපත් කර ගන්න පුළුවන්කම තියෙන්නේ දැන් හැමදෙනාම කල්පනා වැඩි කර ගන්නද මේ සන්ධ්‍යා භාගයේ ඔබ මේ නිවසේ අපේ විශේෂයෙන් කපිල ප්‍රියවස් මහත්මයාගේ නිවසේ ඒක රාශියුනේ
උතුම් බණ පදයශ්‍රවණය කළ මිට තුන් මාසිකව මැත්තෙන් ජන්මාන්තරගත වෙච්ච ආදරණීය මෞතුමිය ගංගා තිරගරත්න මේ දීනිරෝධ කුමරාණී මෑණියන් එවැගේම මේ කටි මාත්‍යාණී බිරින්ද ඒ ස්වාමී දියණිය පින්වන් කෝණක් කිරීම ආරම්භ කරගෙන මේ උතුම් ධර්ම දානමය කින්තර සන්ධ්‍යාදානියේ ස්පෙසිෆික් කරවන්නට යෙදුනේ හැමදෙනාම කල්පනාවන් නැති කරගන්න ඉතාම ශ්‍රද්ධා භක්තියෙන් මේ උතුම් ධර්ම දේශනා ශ්‍රවණය කිරීම තුළින් ඔබ හැමදෙනාම එලක් කරගන්න තියෙනවා උතුම් ධර්ම දානමය ආසන්න මිනු කුමාරතුමාගේ මාතෘකාවෙන් ධර්මාර්ථගත වෙච්ච එමෑණියන්ගේ බලාපොරොත්තු ජීවිතයේ බවදාවි ජීවිතයේ මේ පින්වන් කෝණන් වේවා සසරගත වෙරදිකින් යෙතිමිය දුක් ඇති ආත්ම භාවයට පත් වෙන අත්මි දේවා සැපේකට කණීවා සැපේකට ඒ සරුව වැඩි දියුණු කරගන්නවා මෑණියන් ආර්ථනා කරගන්නා ගෝධියකි උතුම් මූණි වෙන සැරසීමට පත් වේවා ඒ සාධාරණ තන්න මේ උතුම් ධර්ම දානමය පින්කම සිද්ධ වෙන අවස්ථාවේ සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාට පින් අනුමෝදන් කරමු සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලා මේ පින් අනුමෝදන් කරගනිවා දෙවිදේවතාවුන් වහන්සේලා අභිනන්ද නාම ආරක්ෂා කර දෙත්වා දෙවියන් ප්‍රාර්ථනා කරලා බෝධියේ උතුම් මොණි වෙන සැරසීමපත් වේවා කියලා සාදුකාර ප්‍රාර්ථනා මුලින්ම දෙවියන් පින් අනුමෝදන් කරමු ආකාසත්තා චුම්මණ්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා දිවන්තක්ඛන්තු ලෝක සාසනං ආකාසත්තා චුම්මණ්ඨා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා දිවන්තක්ඛන්තු ධම්මදේශනං ආකාසත්තා චුම්මණ්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා දිවන්තක්ඛන්තු වංසරාති හොඳයි කාණු පින්තුනි මේ උතුම් ධර්ම දානමය පින්කම් සිද්ධ කරගෙන උතුනි දහම් පරිස්කාරාදී පුදා කිරීම උතුනි ඔබ හැම දෙනාම රැස් කර ගන්නට උනා කුසල ශක්තිය මීට තුන් මාසයකට මත්තෙන් ජන්මාන්තර ගත වෙච්ච ඒ ආදරණීය මෞතුමිය වන ගංගා තිරගරත්න මෑණියන්ගේ භවගාමී ජීවිතයේ මේ සම්මෝදන් වේවා එතුමිය ප්‍රාර්ථනා කර ගන්නා වූ ගෝධියට උතුම් මොන වෙලේ සරසීමපත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ඉදම් මේ ඥාති නම් වූතු සුභිතාරෝ ඥාතෝ පිළිගාත උතුම්මනාර තුලින් නාමෝදන් කරමු අධ්‍යාපන කටයුතු ආදී සර්ව ප්‍රකාරයේ සාන්තරණ භාවයෙන් ප්‍රතිවා තුම් බුද්ධාදී රත්නත්‍රේ අනන්ත ප්‍රමාණ ආශිර්වාද බලයෙන් ඔබ හැම දිනකට විදුක් නිරෝධී චිර ජීවනයේ දීර්ඝා සම්පත්‍ති උදා වේවා ඔබ සෑම සියලු දිනාගේ මෙලව අභිවෘද්ධිය සැලසේවා පරලොව අභිවෘද්ධිය සැලසේවා දෙලව අභිවෘද්ධිය සැලසේවා ඔබ සෑම දිනාම ප්‍රාර්ථනා කරන බුද්ධාදී මහත්මයන් වහන්සේලා නිවී සැලසීමේ වන වැඩි වදාළ ඒ උතුම් මොණි වලින් සැනසීම ලබාගින් සඳහා මේ උතුම් ධර්ම දාන මේ පින්කම් හැම දිනාටම පාරමිතා බල ශක්තියක් වේවා කියලා සාදු වන්දනා කරමු. විවාදින සීලස නිච්ඡම් වද්ධා පචායනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්‍නෝ සුඛම් බලං ආයුරෝග්‍ය සම්පatti සර්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඒ සමිජතු